ඒ කතාව පටන්ගන්න කලින් මංවාගෙන් ආදරෙන් ඉල්ලනවා. හෙට්සෙට් එක් ගාගන්න ඔයාගේ ෆෝන් එක පැත්තකින් තියලා ඇස් දෙක පියාගන්න. හරි, ඒනම් අපි දැන් යමු කතාවට. මේ සිතිය සිත්ත වෙන්නේ 2016 12 14 වෙනිදා. මගේ අල්ලුවෙක් අලුතෙන් කටයක් දන් හිටියේ. එයාගේ කඩේට ඕනි කරන බඩ්ටිකක් කරගන්න අපි 14 වෙනිදා කොළඹෙන්න හිටියේ. ඒත් අපි එන්න හිටිය වාහනේ උතේ ඉඳන්ම ලෙඩ දුන්නා. හදාගෙන ඉවර වෙද්දී හවස 3ට විතරදී. අපි මේ වෙලාවට මෙහෙන් පිටත් වෙලා අපිට කොහොමත් අද බඩුටික් ගන්න වෙන්නේ නැහැ. මොකද අපි මේ වෙලාවට මෙහෙන් ආවොත් අපි කොළඹට එද්දී රෑ 11ක් වෙනවා. ඒත් අපි අද ගිහින් මග කොහරි නැවතිලා හෙට උදේම බඩු ටික අරන් එනවා කියලා හිතාගෙන අපි පිටත් වුණා. හේතුව තව දවස් දෙකකින් කඩේ ඕපනින් එක. අපි හවිස්සාවෙල්ලට එද්දී රෑ 10ට වගේ ඇදී ටවුන් එකෙන් චිකන් කොත්තු දෙකුත් දාගෙන අපි රැටින්න තැනක් කෙව්වා. නවාතැන් පහසුකම් තියෙන සාමාන්‍ය පරණ පොටිකයක් වගේ තැනක් තිබුණා. අටු ගානකට හම්බුණ නිසා අපි රෑට එතන ඉන්න හිතුවා. ඒක ඉතර රූම්ස් දෙකක් තිබුණා. අනෙක් රූම් එකටත් කවුරුත් ඇවිත් තිබුණ නැති නිසා අපිට මුළු ගෙදරම් පාවිච්චි කරන්න කියලා ඒ ගෙදර අයිතිකාරයෝ කිව්වා. ගේ ඇතුළට ගිහින් ටිකක් වෙලා පුටුවකට වෙලා ඉඳගෙන හෙට කරන්න තියෙන වැඩ ගැන ප්ලෑන් කර කර හිටියා. ටික වෙලාවකින් මගේ යාළුව වෝෂයකක් දාන්න ගියා. මගේ යාළුව එනකල් ඉස්සරහ සෙටියට වෙලා ෆෝන් එක ඔබෝ හිටියා. තවත් ටික වෙලාවකින් මගේ යාළුව ආවම මට ටවල් එක අරගෙන බාත්රූම් එකට ගියා. මම බාත්රූම් එකට යද්දිම බාත්රූම් එක ඉඳලා කවුරු හරි එළියට ඇවිල්ලා මාව පහු කරගෙන යනවා වගේ සත්‍යයක් මට ඇහුණා. මං හිතුවේ මේ ගෙදර තියෙන පාළු මුසලකමත් එක්ක මගේ හිතර දැනිච්ච දෙයක් කියලා. මං ඒක නිසා එක වැඩිය ගණන් ගත්තේ නෑ. ඒත් මං බාත්රූම් එකට ගිහලා ටික වෙලාවකින් මුළු ගෙදරම ලයිට් ගියා. ලයිට් එක යනවත් එක්ක මට එක පාරම වීදුරුව බිඳෙන සද්දයක් ඇහුණා. මම යාළුවාගේ නම කියලා කෑගාලා ඇහුවා මොකක් දුන්නේ කියලා. යාළුවාගේ අතින් ග්ලාස් එකක් බිඳුනලු. මම කළුවරේම ඉක්මනින් හොෂය දාලා ෆෝන් එකේ ටෝච් එකත් ගහගෙන කාමරයට ආවා. ඒත් මට ටික වෙලාවක් යද්දි මගේ කන දෙපැත්තෙන් කවුරුරි කෑ ගන්නා වගේ තෝක්කාරයක් දැනුණා. මම ඉක්මනටම ෆෝන් එකේ ටෝච් එකක් ගහගෙන බාත්රූම් එකෙන් එළියට ආවා. ඊට පස්සේ අපි දෙන්නගේ ෆෝන් දෙකත් ඩෙස් එකක් උඩින් තියලා රැට ගෙනාවු කෑම දෙක කන්න දිගෑරියා. අපි කෑම එක දිගෑල්ල බලද්දී කෑම දෙකම නරක් වෙලා. හොල්මන් ඉන්න ගෙවල්වලදී කෑම්වලට මෙහෙම වෙනවා කියලා විශ්වාසයක් තිබුණත් අපි හිතුවේ අපිට මේ කෑම එක දෙද්දිම කෑම එක නරක් වෙලා තියෙන්නේ නැති කියලා. මොකද අපි දෙන්නම හොල්මන් ගැන ඒ තරම් විශ්වාස කරන දෙන්නෙක් නෙවෙයි. දැන් ඉතින් මොනා කරන්නද, බඩගින්නෙම නිදා ගන්නවා මිසක්. අපි දෙන්නම කාමරවලට ගියා නිදා ගන්න. මං ඇඳට ගිහින් ටිකක් වෙලා ඔළුව තියාගෙන ඉද්දී ආයෙත් මගේ කන දෙපැත්තෙන් අර දෝංකාර දෙන සද්දයක් ඇහුණා. ඒත් එක්කම කාමරේ දොරට කරරි තට්ටු කරනවා වගේ මට ඇහුණා. මං ගිහින් කාමරේ දොර ඇරලා බැලුවා. ඒත් කවුරුත් පේන්නේ හිටියේ නෑ. ඒත් කවුරු හරි මගේ කාමරේ දොරගා විඳලා බාත්රූම් එක පැත්තට ඇවිතන් යන අඩි සද්දයක් මට ඇහුණා. මං ඒ අඩි සද්ද පස්සෙන් ගියා. මට අමුතු මුඩුම ගඳක් නහයට දැනුණා.
මට ආයෙත් කවුරු හරි මගේ කන දෙපත්තේ කෑ ගහනවා වගේ දැනෙනවා. මං එහෙමම කාමරෙට යන්න ගියත් කවුරු හරි මාව අදිනා වගේ මට දැනුණා. මං කෑ ගහන්න ගියත් මගේ කටහඬ පිට උනේ නැහැ. මාව කවුරු හරි ඇඳන් යනවා වගේ මට දැනෙනවා. මාව බලන් ඉද්දි බාත්รูම් එක පැත්තට ඇදිලා යනවා. මං එක පාරක් පිටිපස්ස ඇහිලා බලුවා. මේ මූණ අතටත් මට හොඳට මතකයි. මූණ පුරා කවුරු හරි සූරලා වගේ සීරුළු තැන්වලින් ලේ බේරෙනවා. ඇඳුම් ඔක්කොම ලේ වලින් තෙත්ලා. මට එච්චරයි මතක. මට එහෙමම සිහිය නැතිවලා තියෙනවා. මං වැටෙන සද්දෙට යාළුව ඇවිල්ලා බලලා මට වතුර ටික කියලා තමයි මාරව හැරව ගත්තේ. මට සිහිය ඇවිත් ටිකක් වෙලා යද්දී ගෙදර කරන්ට් එකක් ආවා. මා යාළුවා යයි නිදා ගන්න නම් ගියේ නැහැ. උදේ වෙනකල් මහැරලා ඉඳලා ගෙදර අයිතිකාරය ආවම අයිතිකාරයට හොඳ දෙකක් කියලා අපි දෙන්න උදේම ආයෙත් කොළඹ යන්න පිටත් වුණා. මම මේ වීඩියෝ එකක් එඩිට් කරන්න, සවුන්ඩ් එෆෙක් දාලා රෙකෝඩින් එක කරන්න සෑහෙන කට්ටක් කරනවා. පුළුවන් නම් මේ වීඩියෝ එක හොඳයි නම් මේ වීඩියෝ එක ෂෙයාර් කරලා අපේ channel එක ඉස්සරහට යන්න support එකක්